ඉතින් මේ සත්‍ය ලෝකයට උගන්වනකොට අපිට මේ විශාල ප්‍රශ්නයක් ආවා. කුඩු ගන්න ඇයට සත්‍ය හරියනවා. හිරේ ගිය ඇයට සත්‍ය හරියනවා. ඉස්කෝලේ යන ළමයටත් හරියනවා. නමුත් ඒක හරියන්නේ දැන තියෙන ලෙඩක් රෝගයක් නැති කරන්නනේ. නමුත් නිවන සඳහා එහෙම නැත්නම් ලෙඩක් නොවීමට හේතුපාදක වෙන හැටියට සත්‍ය පාත්තන්නේ ගාම සත්‍ය සාමාන්‍ය සතිපට්ඨාන සත්‍ය ඉන්ද්‍රිය සත්‍ය බල සත්‍ය ගිහිල්ලා බොජ්ජංග සත්‍යයට දක්වාම දියුණු වෙනකොට තමයි කෙනෙකුට අපි මේ යන්තම් මේ පටන් අරගත්ත සතිය වැවිගෙන යනකොට වැවිගෙන වැඩිගෙන යනකොට කොතනදීද මේක මේ රෝග මූලයට අත තියන්නේ කොතනදීද අපි මේ පසුබිමත් සහිතව නිදානියත් සහිතව එහෙම නැත්තම් කියනවනම් ප්‍රත්‍යයත් සහිතව දයමක් දිහා බලන්න පටන් අරගන්න ඉතින් සෝ ඕනෙම ලෙඩකට වෙදකම් කරන්න ලෙඩේ මුල දැනගන්න ඒක ආයුර්වේදේ චතුරාර්ය සත්‍ය වගේම තමයි ආයුර්වේදී වෛද්‍ය උද්‍යාව උගන්වන්නේ ලෙඩේ කතා කරලා ලෙඩත් එක්ක ලෙඩේ මුල අල්ලගන්න ඕන. ඉංග්‍රීසි විදක මේ කරන්නේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරන එක විතරයි. හරි ඉක්මන්. බොහොම ඉක්මනට ඉජෙක්ක් වන් තියෙනවා පෙන්ඩෝල් ගාපන්. ඉවරයි. පෙන්ඩෝල් දවසකට හතර ගානේ අටක් දවස් අටක් ගාපම හරි. ওই 32 මේ එක සැරේ ගන්න මැරලා යනවා. ඒ තරම් විසයි. පෙන්ඩෝල් පෙති 32ක් එක සැරේ ගත්තොත් මැරෙන්නත් පුළුවන්. මෙතන මැරෙන්න ඉන්න කට්ටිය ඉන්නවනම් මට බණි මේ සාන්තල මැරණ හිටු ගන්නන්න කියලා මේ අකා බෑන්ඩෝල් බිල්ලා මැරලා ගියයි කියලා. ඉතින් මන් දන්නේ නැහැ මේක නෙමෙයි මම මේ කියන්නේ. ওই ටික ටික ගත්තට මහා විසක් තියෙන්නේ. සිංගල වෙදකමේ තියෙන බණ ඖෂධ කවදාකවත් විසක් වෙන්නේ නැහැ. ඔක්කොම ආහාර වෙනවා Tamanට. මොකද ඒක සලකන්නේ හේතු හොයලා. රෝග මූලයේ හොයලා. අද අපි හදිසි ජීවිත ගත කරලා මේ චනික ඉන්දියාපයි 18 මාසේ කොසුයි. ඉක්මනට පල ගන්න මේ පොළුයි මාස දෙකෙන් තුනෙන් කපන්න පුළුවන් වී කාල ඉක්මනට මැරලා යනවා. පර්ණමිසු කවදාකවත් ඒවක් හිරුවේ නැහැ. ඒව කණ්ඩ ගත්තේ නැහැ. මේ මිසු විකුණන්න හැදුවට වී ඔය රටහල් වගේ දෙයක් තියන වරණ වීජත් තමයි මිසු කෑවේ. මොකද මිසු දන්නවා මේ හදිසි වැඩවලට ගියොත් හදිසි නැහිනොයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හේතු ප්‍රත්‍ය සහිතව මේ දෙයක් වෙනකොට ඒක දැනගන්න. ඉතින් මේ දේ නිසා බුදුරජාණන් වහන්සේ අනිකු ශාස්ත්‍රුන් වහන්සේලත් එක්ක හරි වෙනස්. අත පොඩි කොණක් තියෙනවා. කොණක් තියෙනවා. ඒක ඉතින් ඇත්තටම මම ඔයගොල්ලන්ට බාර දෙනවා. සූත්‍ර පිටකේ නිදාණයක් තියෙනවා. විනය පිටකේ නිදාණයක් තියෙනවා. අභිධර්ම පිටකේ නිදාණයක් නැහැ. කුසල ධම්මා කියලා තමයි පටන් අරගන්නේ. ඒවන් මේ සුතන් එකන් සමයන් නැහැ. ඉතින් මේකට ලස්සන උත්තරයක් ලියලා තියෙනවා වජිරරාමයේ හිටපු මම දැන් නාරද ස්වාමීන් වහන්සේ විනය පිටකයේ මහා වග්ගයේ පොතට පෙරවදනක් විදිහට ඔය නිදාණයක් නැතුව නෙවෙයි තියෙනවා කියන කතාවට ඉතින් මම ඒව දිහා බැලුවේ විවේචනාත්මකව ඒ නිසා මම පැත්තක් ගත්ත නිසා මම වැඩිපුර ගැන කතා කරන්න යන්නේ අර දෙකටම නිදාන තියෙනවා අභිධර්මයේ නිදාණයක් නැහැ කියලා. පස්සේ නිදාණයක් ලියලා දාලා තිනවා අපේ ලංකාවේ උපදිච්ච ආමතුරු කෙනෙක් එහෙනම් ලියාගන්නේ කියලා මේකයි දරුවචන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනේ වැඩ ඉන්න වෙලාවක ශක්‍රදේවේන්ද්‍රයාගේ තුෂ්ඨ දිව්‍ය තාවතින් ශේති දේශනා කරන ලදී කියලා ඕන්න ලියාගන්නේ කියලා. ඉති කියන්නේ මේ බුදුරජාන් වහන්සේම දේශනා කළා තිනවා හැම දෙයකටම හේතුවක් තියෙනවා කියලා. නිදාණයක් තියෙනවා කියලා. නමුත් අභිධර්ම පිටකේ නැති වෙච්චාම ඉතින් මේ හොයනකොට අහුවෙනවනේ. එතකොට අභිධර්ම පිටකත් පිළිගන්න වැදගත් ඇත්තෝ මේ ස්වභාවය ඇති. මම ඒක පිළිබඳව කිසිත්ම මේ වාදපතයක් නගන්න යන්නේ නැහැ. නමුත් එතෙන්දී ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. ඇයි මේකට නිදාණයක් නැත්තේ කියලා. ඒ වගේම කියවල බලන සෙන් කතාවල පටන් ගන්නවා. කියවල බලන දේව පුරාණේ. කියවල බලන කුරාණේ හටගත්ත තැන. කියල බෑන මහභාරතය හටගත්ත ඔක්කෝම ගුප්ත ධර්මයක්. කිසිම මනුස්ස ලීලාවක් නෑ. ඔක්කෝම මේ හීනකින් දැකපු එකක් ගූඩ දෙයක්. ඊටපස කතාව යනවා පුදුමාකාර විස්තර සහිත බුදු හාමුදුරු මනුස්සේ. උනන්ස පැහැදිලිම කිව මන් දෙවියෙක් නෙවෙයි මම බ්‍රහ්මෙන්නෙක් නෙවෙයි මම ගාන්ධාරයෙක් නෙවෙයි මගේ අම්මා අහවලා තාත්තා අහවලා මනුස්සයෙක් කියලා. ඔන්න ඔය ටික නැත්තං ගණන් ගන්න එපා. ඒ නහා අන්ධහර පාගන එන කට්ටිය සෝබනේ නායා වගේ පෙනීපුම් බග නාවට හේතුව නිදානේ හොයා ගන්න බැරි නම් අපිට පහදිලුවේ කේතයක හොයා ගන්නකම් මට පොඩ්ඩක් පමා වෙන්න පුළුවන්. ඒක මේ විද්‍යාව ඉගෙනීමේදී හැම වෙලාවෙදීම විද්‍යානුකූලව හේතු කරුණු පෙන්වන්න පටන් ගන්න. ඒ නිසා උඟ දෙනෙක් කිව්වා බුද්ධ ආගම විදුහුරුයි කියලා.
විද්‍යාව බුද්ධ ආගමකට ගැලපෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒක මේ 2600කට ඉස්සලා හොයාගත්ත දෙයක් ඔය. මේ කියන්නේ ආදුනිකෙක් අපිට බුද්ධ ආගමට හෝ ආගමට ගියාට පස්සේ යා කොහොමද දැනගන්නේ මේකේ ඇත්තට මේ කියන දේ වෙයිද කියලා? එකක් තමයි කතා කරන එකනා අභිඥාවෙන් දැනගෙන කතා කරන. දෙක කාටදලි ලෙඩක් තියෙනවා තමයි බේද දෙන්නේ. ඔක්කොටම මේ සයිනෝෆෑම් ඉන්ජෙක්ෂන් එක ගහගෙන ගහගෙන යන්නේ නැහැ. ඒවම වියසන. ලෙඩක් ආවනම් මොකද තමන්ගේ ඇඟේ ප්‍රතිශක්තියක් තියෙනවනම් එයාට ඉන්ජෙක්ෂන් ගන්න ඕනේ නැහැ. ලෙඩක් ආවනම් තමයි බේද දෙන්න ඕනේ. අපි ලොකු සංසිද්ධන කාලේ කියනවා ලෙඩක් ආවට බෙහෙත් කරන්න එපා. හොඳට ටිකක් වෙලා විදෝපන් ලෙඩේ මොකද්ද කියලා බලාගන්න. එහෙම නැතු එනකොටම බෑන්ඩෝල් ගැහුවොත් එනකොටම බෙහෙත් බිව්වොත් දොස්තරට අල්ලන්න බෑ ලෙඩේ මොකද්ද කියලා. මම ටිකවරක් කාව ලේ වගේ මම විශ්වවිද්‍යාලේ පාඩම් කරන වෙලාවේ ලේ වගේ විශාල මේ කුෂ්ඨයක් හොදි ගලනවා. ඉතින් මම මේක කහ කහව තමයි පාඩම් කරන්නේ මොකද ඒ තරම් ඉතින් බේරෙන්නේ බැරි තමයි හරි අමාරුයි යන්නේ බෙහෙත් ගෙන ගියාට පස්සේ ඔය කටුවස්තර ඉරිපු දොස්තර කෙනෙක් ගාවට ගියා. ගියාට පස්සේ එයා බෙහෙත් දුන්නා පස්සේ අරක මුළු හැම පුරාම වැතිරලා ගියා. මිනිහා මට හොඳටම බැන්නා මේ අනවශ්‍ය බෙහෙත් කළා තමයි මේක හදලා තියෙන්නේ කියලා. බෙහෙත් කරන්නේ යන්නේ පහයක දොස්තර කෙනෙක් දැනගන්න ඕනේ බොහොම ලාමක දෙයින් තමයි ඉස්සලා අපි සනීප කරන්නේ. බැරි නම් තමයි ඊගාව එක දෙන්නේ, ඊටත් බැරි නම් තමයි සැර බෙහෙත දෙන්නේ. අපි පහම තිරි කියලා බෙහෙත් තරම් ගත්තොත් අපි අර ලේසියටත් පහසුරත් අර සැරම බෙහෙත පාවිච්චි කරාට පස්සේ ආයෙ දොස්තරට අල්ලන්න බෑ. දොස්තරට බෑ මේක සනීප කරන්න. ඉතින් හැම එකක්ම ධර්ම පරම්පරාවක් අනුව යන්නේ. එනවලට හේතුව දන්නේ නැතුව අපි යමකටපත් වෙනවා නම් අපි යමකට උත්තර හොයන්න යනවනම් මේ අවිද්‍යාව නිසයි සංස්කාර ඇති වෙන්නේ කියන එකට මූලික පාඩම අමතක කරා වෙනවා. අපි යමක් කරන්න පෙළඹෙනවා නම් පෙළඹෙන්නේ ඒකාන්තින් අවිද්‍යාව නිසා. අපි කරන දේවල් වලට අපි කියනවා සංස්කාර කියලා. අපි කරන දේවල් වලට අපි කියනවා හිතනවා මතනවා එහෙම නැත්නම් සංස්කාර අபிසංස්කරණ කියලා කියනවා. චේතනා කියලා. හැම චේතනාවක්ම ඇවිල්ලා තියෙන අවිද්‍යාවෙන්. අවිද්‍යා පත්‍ය සංකාරේ නිසා අපිට භාවනා කරනකොට බලන්න නැගිටලා යන්න හිතන චේතනාව. සක්මන් කරනකොට බලන්න සද්ද ඇහෙනකොට මේ සක්මන අතහැරලා සද්දට යන්න තියෙන චේතනාව. සද්දට යන හැටි. ඉතින් ඒකට බලනකොට පේනවා මේ හොඳට ඕම නික්ලේශී තනක් ඔයල් දීලා තියෙද්දි අපේ හිත නන්නත්තර වෙනවා. ඇත් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කුසේ. ඒක කොහෙන්ද මේ චේතනාව වෙන්නේ? දැන් මගේ වුණාවක් නැහනේ හිත පිට යන්න. නමුත් එනවා. මේන්නේ මේ විදිහට මේක දිහා බලාන ගියාම පේනවා අවිද්‍යාව තියෙන තාක් අපි ඉගෙන ගන්න ඕනේ අවිජ්ජා පත්‍ය සංකාර කියලා සංස්කාර සිද්ධ වෙනවා.